හයි අයි බෝන් ඉතින් ඔන්න අදත්මගේ යුටප් චනලත යුතු චල හැමෝම ආදරයෙන් පිළිගන්න. ඉතිං පේනවානේ පිටි පස්සේ ටැන්ගේර වතුර පෙරන ගමන් තියෙන්නේ අප ඔවතන් ගෙනපු ටැන්ගේරින් වාලා සෑන කාලයක් බලංගිරපු ඉඩියකක් තමයි මේක කියලා මම හිතනවා. මොකද වාල කොහොමත් කැමතියෙන අනුත්මාලු අලු ටැන්ගසිට බලන්න. ඉතිං හැබැයි මේකට පොඩි කතන්දරයක් තියෙනවා. ඉති ඒගැන අපි කතා කරමු. ඉතින් ඒගැන කතා කරන්න කලින් වල්තාමත් අපේ චැනල සබස්ක්‍රයිබ් කළ නැත්තම් බලන්න ඇටි පේන තියෙනවද කියලා සබ්ස්ක්‍රයිබ් බටන් එක දැම්ම ක්ලික් කරලා තියාගන්න. ඉතින් සමහර විට මේ වීඩියෝ වාලා බලද්දී ජනාධිපතිවරණ ඉවර වෙලා අලුත් ජනාධිපති කෙනෙක් පත් වෙලා තියෙන්නත් පුළුවන්, නැත්තම් තාම ප්‍රතිඵල යනවා වෙන්න පුළුවන්. කොහොම වුණත් ඔයාලා තාමත් අපේ චැනල සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් අනිවාර්යයෙන් චැනල සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මොකද මේ වගේ වීඩියෝස් සිලෝන් පෙට්ටප් එකෙන් දාන වීඩියෝස් දාපු ගාම බලන්න පුළුවන් වෙන ඔයාලට එතකොට තමයි. ඉතින් මොකද්ද කතන්දරය කියලා අපි කිව්වොත් දවල්ට මතකයි මේක තියෙන්නේ අපි මේ අලුතෙන් ගෙනාපු ටැංකිය. දවල්ට මතකයි අපේ තිබ්බ අඩි 4.2 ලොකු ටැංකිය. ඉතින් ඒ ටැංකියට තමයි මම මේ මාළු ටිකව දාන්න මම ප්ලෑන් කරලා තිබ්බේ. හැබැයි අන්ෆෝචුනේට්ලි ඒ ටැංකිය ලීක් එකක් ආවා. ඉතින් ලීක් එක මම රිපයර් කරන්න බැලුවා. ඉතින් මම ට්‍රයි කරා ටැංකියේ මම ඒ ලීක් එක වෙච්ච පැත්තේ සම්පූර්ණයෙන්ම ගංගල් වල ගෑවා. හැබැයි 3-4 පාරක් ඒකම වැඩේ කළත් ඒ වැඩේ හරියන්නේ නැහැ. තාම ටැංකිය ලීක් වෙනවා. ඉතින් මතක නැත්තම් බලන්න මේ පේන්න තියෙන මෙන්න මේ ටැංකිය තමයි. ඉතින් අපේ කට්ටිය මීටිය මේකනේ. ඉතින් ඒ වැඩේ හරියන්නේ නැහැ. ඉතින් ඒ හිඳ මම තීරණය කළා මොකද තව ටික කාලයක් මම මේක දාන්න ඉන්න මාළු සෙට් එකව ඒ දැනට ඉන්න ටැංකිය තියන්න බෑ. යාළුවා අපි ඉතින් ලොක් කරගන්න වෙන ටැංකියකට දාන්න ඕනේ. ඉතින් ඒ හිඳ මම තීරණය කරා මගේ ලොකු ටැංකිය හැදෙනකම් මෙන්න මේකට ඒ කට්ටියව ෂිෆ්ට් කරන්න. ඉතින් කරන්න මම ප්ලෑන් කරපුවට ගොඩාක් පස්සට යනවා ඒ හින්දා. ඉතින් මං ඔයාලෙන් තව උදව්වක් ඉල්ලන්න ඕනේ ඒ හින්දා. මොකද දැන් මට ඒ වැඩේ මට තේරෙනවා මට ඒ වැඩේ කරගන්න බෑ. ඉතින් ඔයාලා දන්න කෙනෙක් ඉන්නවා නම් ඒ වගේ ටැංක්ස් රිපයර් කරන අනිවාර්යයෙන්ම යටින් යාව එයාගේ නම්බර් එකක් මෙන්ෂන් කරන්න. මොකද මම ඉන්නේ මිනුවන් ගොඩ. ඉතින් මට යාව කන්ටැක්ට් කරගෙන මගේ වැඩේ කරගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම යටින් එයාගේ නම්බර් එක හරි මම යාව කන්ටැක්ට් කරගන්න කොහොමද කියලා මගේ WhatsApp link තියෙනවා. ඒ මාර්ගෙන් හරි පොඩ්ඩක් මාව දැනුවත් කරන්න. මොකද මට ඒ වැඩේ මන්ටම කරගන්න ඕනේ. ඉතින් ඔයාලා දන්නවනේ ඉස්සරහට වැඩ ගොඩක් වෙන්න තියෙනවා. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන් මේක තොලේ තියාගන්න. ඔයාලා දන්න කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මට යාව කන්ටැක්ට් කරලා දෙන්න. පේනවනේ. ඉතින් ඔන්න අපේ මේ ටැංකිය දැන් පොඩි සෙටප් එකක් කළා. ඉතින් ලොකු සෙටප් එකක් නෙමෙයි. යටට ගාන් සෑන්ඩ් එක දාලා රෙඩ් ගානට් එක. ඉතින් ඔයාලට පේනවා මෙන්න මේ පැලේ. ඉතින් මේ පැලේ ඔයාලට මතක නම් අපේ බ්ලොග් චැනල් එක බලුවා නම් ඔයාලා දන්නවා මෙන්න මේ පැලේ කොහෙන්ද අපේ ගෙනාවේ කියලා. ඉතින් ඒක ගෙනලත් ගොඩ කාලයක්. ඉතින් කොහොම හරි අද තමයි වැඩේ වෙන්නේ. ඉතින් ඒ පැලේ පෝච්චේ ගිතවල ඒක පොඩි වැලි ස්නේරිය දාලා කොටයක් දාලා පොඩි සිම්පල් දෙයක්. ඉතින් දැන් වතුර ටික පිරෙන ගමන් තියෙන මේ වතුර පුරවලා දවස් ටිකක් තියන්නත් ඕනේ. දවස් ටිකක් තියලා මේකට ඉතින් මේ පැලේ තියෙන ඉඳ මම බැලුවේ මේක සම්පූර්ණයෙන්ම උඩින් අපි වෙන ලේ එකක් දාලා වැහුවොත් ඒ පැලේට ග්‍රෝ වෙන්න ඉඩ මදි වෙයි කියලා හිතන ඉඳ මම බැලුවේ උඩින් දැලක් වගේ දාන්න. අපි බලමු ඉස්සරහට ඔයාලට මේ වීඩියෝ එක කොහොමත් මාළු දානකම්ම මේ ටැංකියේ අප්ඩේට්ස් බලා ගන්න පුළුවන්. ඉතින් අපි ඔහොම ටැංකියට වතුර ටික පිරෙන්න දෙමු. වතුර ටික පිරුණාට පස්සේ අපි බලමු ටැංකියේ ලුක් එක කොහොමද කියලා. ඉතින් මම ඔයාලට කියවනේ මේ වීඩියෝ ඉවරනකම් බලන්න. මොකද මේ වීඩියෝ එකෙන් සම්පූර්ණයෙන්ම මේ ටැංකියට මාළු දානක වෙනකම්ම යනවා. මාළු එක දාලා මාළු සීසන් වල මාළු ලස්සන් ඉන්න විදිය අපිට මේ වීඩියෝ එකන් තියලා බලන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක ඉවරනකම් අපිත් එක්ක ඉඳලා ඉන්න. හරි. ඉතින් පේනවනේ ඔන්න මේ තියන්නේ ටැංකියට ෆිල් කරලා වතුර ටැංකියද වතුර ෆිල් කරලා තව දවස් දෙකක් විතර ගියාට පස්සේ ටැංකිය වතුර මාරු කරලා ඔන්න ඊට පස්සේ ටැංකිය දවස් දෙක තුනක් සෙටල් වුණාන් පස්සේ ලුක් එක තමයි මේ තියෙන්නේ. ඔයාලා පේනවනේ අපි මේ වගේ ග්‍රැවල් එකක් දාලා මේ වගේ සෙටප් එකක් කරේ නම් පළවෙනි වතාවට. ඉතින් ඔයාලා සෝෂල් මීඩියා ෆලෝ කරනවා නම් දකින්න ඇති මාස්ටර්ස් එකක් එහෙම දාලා තිබ්බට ඇඟි. ඉතින් මේකට මම ලොකු ෆිල්ටර් එකක් යූස් කරේ නැහැ. මොකද ඔයාලට මම කලින් කිව්වා වගේ මේ ටැංකිය මම ඔයාලට පාවිච්චි කරන්නේ මගේ ලොකු ටැංකිය හදලා ඉවරනකම් විතරයි. ඉතින් ඒ හින්දා මම මේක ලොකු ෆිල්ටර් එකක් පාවිච්චි කරේ නැහැ. මොකද මම මේක පාවිච්චි කරේ ස්පොන්ජ් ෆිල්ටර්ස් දෙකක්. ඉතින් ඔන්න දැන් මේ විදිහට තමයි තියෙන. ඔන්න අපි දැන් කට්ටියව ටැංකියට ට්‍රාන්ස්ෆර් කරන්න යන්නේ. ඉතින් මම කිව්වේ නෑනේ කවුද මේකට දාන්න කියලා. ඉතින් ඔයාලට මතකයිනේ අපේ මොන්ස්ටර් සෙට් එකක් ඉන්නවා. ඉතින් කවුද මොන්ස්ටර් සෙට් එක කියලා ඔයාලා දන්නවා. අපි ඉන්නේ බයිෂ කලෙක්ෂන් එක. ඉතින් එයාලට තමයි මෙන්න මේ සෙටප් එක. මේක වගේම අපේ ලොකු ටැංකිය හරියට පස්සේ ලොකු ටැංකිය වෙන්නේ මූලිකවම බයිෂස්ලට. ඉතින් දැන්
ලොකු සාමාන්‍යෙන් කලෙක්ෂණයක් ඉන්න අපි ගාව. ඉතින් තව අපිට ගේන්නත් තියෙන. ඉතින් ටැංක් එක හදලා ඉවරනට පස්සේ අපි යාලවත් ගියමු. ඉතින් දැනට අපේ ඉන්න සෙට් එකව අල්ලලා අපි දාගමු අපේ දැනට මේ සෙටප් කරපු මෙන්න මේ ටැංකියට. ඉතින් ඒකතකොට නම් මට තනියෙන් කැමරාව අල්ලන්න බෑ. වයිෆ්ගේ උදව් ගන්න වෙනවා. හරි අපි දැන් වෙලාව වලට ගියොත් වෙලාවේ 11ක් පහු වෙලා. ඉතින් අපි පුළුවන් තරම් ඉක්මනට කට්ටියව ටැංකිය ට්‍රාන්ස්ෆර් කරගමු. බලමු කොහොමද මෙයාලා ලුක් එක කියලා. පළවෙනියෙන් ග්‍රැවල් එකක් තියන් ටැංකියකට ගියාම. හරි ඉතින් ඔන්න අපේ පළවෙනි යාළුව යනවා. පේනවනේ ඕර්නාට බයිෂ. හරි ඔන්න අපේ පළවෙනි යාළුවා ටැංකියට ගියා. ෂා. එයා බලලානේ කොහෙටද යකෝ මම මේ ආවි කියලා. ඉතින් ඔයාලා බලලා ඉතින් පොඩි යට කවුද ඉන්නේ කට්ටියක් කියලා. ඉතින් ඔයාලා හැමෝම දන්න සෙට් එකක් තමයි ඉන්නේ. මායන් සික්ලිට්. එයා අපි ටික දවසක් යාළුවෝ වගේ දියුම් බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් ඔයාලා ඔහොම මෙන්න මහාන් කට්ටිය තව කෙනෙක් අල්ලගෙන එන්න අපි බලමු. ඔයාලට මතක ඇති මෙයාව ගෙනාවට වැඩිය දැන් නම් මෙයා සෑහෙන ලොකු වෙලා තියෙනවා. ඔමෙන් මයික් මන කට්ටියවත් අල්ලගෙන එන්න. ඉතින් ඔන්න දෙවෙනිය දින්න අපේ පරණම බයිෂ අපේ එන්ඩිචේරි බයිෂ කෙනෙක්. ඔන්න බලමු අපි මෙයාවත් දාමු. හරි ඔන්න ඊළඟට අපේ ඉන්න තවත් සුපිරිම බයිෂර්ස්ලා දෙන්නේ. ඉතින් ඉන්න අපේ කවුද ඩෙල්ලේ සියෙක් කෙනයි අපේ අනිත් කවුද එන්ඩිචේරි කෙනයි. ඉතින් පේනවා අපේ අනිත් එන්ඩිචේරි කෙනාගේ පොඩි අදයක් තියෙනවා. මං හිතනවා එයා මේ ටැංකියට දාපු එකෙන් ඒක හරියයි කියලා. අපි බලමු පොඩ්ඩක් එයා ඇදයි හේතුව නම් මොකද්ද කියන්නේ. ඇත්තටම මම දන්නේ නැහැ. ඔයාලා දන්නවනේ අනිවාර්යයෙන් අනිත් කමෙන්ට් එකක් දාන්න කොහොමද එයා රිකවර් කරගන්නේ කියලා. මෙන්න ඉන්න අපේ ලොකු සෙනගල් වයිෂ. ඉතින් තව කෙනෙක් ඉන්නවා. එයා නම් මේකේ ටිකක් පොඩි ටිකක් කියන්නේ මේකේ යන සෑහෙන පොඩි. අපි බලමු එයා දෙන සයිස් ඩිෆරන්ස් එක බලමු මේකට දැම්මට පස්සේ. ඔයාලා මං හිතන්නේ ගොඩක් කාලෙකින් මේ වයිෂස්ලා සෙට් එක දැක්කෙත් නෑ. මේ ඉන්නේ අපේ තවත් වෙරයිටි එකක් මේ ලෙපන්නෙක් කෙනා. ඉතින් මෙයාව අපිට හම්බුනේ ඇක්වා ඩිස්කවරි මාට මතක ඇති මේ ඉතන ඉන්න කට්ටිය එක එක තැන්වලින් තමා ආවේ. ඉතින් මෙයා තාවට වැඩිය ගොඩක් ලොකුයි. අනිත් අයත් එක්ක බලද්දී නෑ හැබැයි ටිකක් පොඩි අනිත් අයත් එක්ක සාපේක්ෂව බලද්දී. ඔන්න ඉන්න අපේ අන්තිම දෙන්න. ඉතින් මේ දෙන්න තමයි මම හිතන්නේ මේ සෙට් එකේ ඉන්න පොඩිම දෙන්න. මෙතන ඉන්නේ ෆල්මාස් එක්කෙනයි අපේ අර පොඩි මං කියන්නේ පොඩි සෙනගල් එක්කෙනයි. හරි ඉතින් ඔන්න මාළු කට්ටියම දාලා ඉවරයි. ඉතින් පේනවනේ පිටිපස්ස ඉන්න කට්ටිය. අපි යාලා බලමු. ඉතින් මේක ක්වික් ෆිෂ් ට්‍රාන්ස් එක. මං කියවන වෙලාව කීයද කියලා. ඉතින් මේ වෙලාවේ මට ලොකු වෙලාව ගන්න බෑ. පුළුවන් ඉක්මනට තමයි මාළු ටිකව ට්‍රාන්ස් කළේ. ඉතින් ඔයාලා ට්‍රාන්ස් කරද්දි හරියටම බලන්න පුළුවන් වුණාද බැරි වුණාද කියලා දන්නේ නැහැ. මම පුළුවන් ඉක්මනට මාළු ටිකව ට්‍රාන්ස් කළා. ඉතින් වතුර ඔක්කොම චෙක් කරලා බලලා තිබ්බ ඔයාලා. ඒ ගැන වොරි වෙන්න එපා. මොකද වතුර චෙක් කරලා පැරාමීටර්ස් ඔක්කොම හරියට තියෙද්දි තමයි මාල් ටික දැම්මේ. මොකද ඉන්න වටිනා මාල් සෙට් එකක්. ඉතින් ඒ හින්දා කිසිම වැරද්දක් වෙන්න බෑ. ඉතින් කොහොමද මේක ටෙම්පරරි ටැංක් එකක්. අපේ මේන් ටැංක් එකේ වැඩි ඉවරනකන් තමයි මේ සෙට් එක මේකට යන්නේ. ඉතින් වැඩි කතා ඕනේ නැහැ. දැන් ගිහලා බලමු මාල් සෙට් එක. රයිට්. මෙන්න ඉන්නවා කට්ටිය. මම ඔයාලට කියවන්නේ මෙන්න මෙයාගේ තමයි අදයක් තියෙන්නේ පොඩි. ඉතින් මම හිතනවා ඒක හරියයි කියලා මේ ටැංකිවල. මොකද අනිත් ටැංකියේදී වතුරත් ඇත්තටම මම ගොඩක් දාලා තිබ්බේ නෑනේ. ඉතින් මේකේ වතුර හොඳ ප්‍රමාණයක් තියෙනවා. මම හිතනවා මේක හරියයි කියලා මේ ටැංකියේදී. අපි බලමු. ඔයාලගේ ඐඩියාස් තියෙනවා අනිවාර්යෙන් අනිත් කමෙන්ට් එකක් දාන්න. මොකද ඒකට වෙන්න ඕනේ කියලා. ඉතින් මේ ඉන්නේ කෙනා පල්මාස් කෙනාද නෑනේ සෙනගල් එක්කෙනා. මෙන්න ඔර්නාටේ අපේ ගොඩ්සිලා. මම ආසම සෙට් එකේ ඉන්න ආසම එක්කෙනෙක් තමයි මේ අන්න. මේ ඉන්නේ පල්මාස් එක්කෙනා.
දිවාට මතක ඇති මෙයාව ගෙනාව අපි මදුරංග අයියාගේ. ඉතින් ඒත් මෙයා සෑහෙනම් පොඩි. හැබැයි දැන් නම් ටිකක් තරමකට හැදිලා තියෙනවා. ඉතින් මොකද යාව වෙනම දාලා පොඩි ටැංකියක දාලා හැදුවේ. හැබැයි කොමරි ඒ ටැංකියක් දාලා තිබ්බේ මෙයාලා ඊට පස්සේ ටැංකියක ඇතුළෙමයි. ඉතින් කොමරි දැන් යා ටිකක් ලොකු වෙලා තියෙනවා. ඉතින් අනේ මට පොළොන්න මාල ඇත්තටම කියන්නේ මේ මාළුවට මෙන්න මෙයාට කොහොමද මම මෙයාගේ ඇදේ හදාගන්නේ කියලා. මොකද එයා එහෙම දුක් විඳින්දි අපිටත් හරි අමාරුයි ඒක බලන් ඉන්න. අබැයි යා කෑම කාලා හොඳට ඉන්නවා. බලමු අපි. මට මතකයි මේ වගේම ප්‍රශ්නයක් ඇවිල්ලා තිබ්බ අපේ ෆිෂියක් වගේ මල්ලිට. එයාව කන්ටැක්ට් කරගෙන යාගෙනුත් මම උපදෙස්ියා ගන්න බලාපොරොත්තු වෙනවා. හා මාරම ලස්සනයි. ඉතින් මම ඔයාලට අනිවාර්යෙන් කිව්වනේ මේ ටිකේ අපි ටැංක් ටික සුපිරියටම සෙටප් කරනවා. ඉතින් මේකත් දැනට හදපු පොඩි සෙටප් එකක් විතරයි. ඉතින් ඉක්මනටම ඔයාලා දන්න කෙනෙක් ඉන්නවා නම් මට අනිවාර්යෙන් යටින් කමෙන්ට් එකක් දාන්න. මගේ ලොකු ටැංකේ රිපයර් කරගන්න දන්න කෙනෙක් ඉන්නවා නම්. හරි. ඉතින් අපි මම වීඩියෝ එක දැන් ඉවර කරන්නේ නැහැ. බලන්නකෝ. මෙන්න ඉන්නවා අපේ යාළුවෝ සෙට් එක. ඉතින් මෙයාලට දැන් මේ ටැංකේ ටිකක් මදි. පේනවනේ. මේ ටැංකේ දැන් ටිකක් මදි යාළට. ඉතින් මෙයාලටත් වෙනම වැඩක් ප්ලෑන් කරලා තියෙනවා. මේ බංච් එකටත් සුපිරිම වැඩක් ප්ලෑන් කරලා තියෙනවා. ඉතින් ඒකත් ඉක්මනටම එනවා. ඉතින් එයාලගේ අනිත් පැත්තෙන් එහෙම මෙන්නවා. අතර මාරම ලස්සනයි. ඉතින් ලයිට් එක ඕෆ් කරාට පස්සෙ තමයි ටැංකිය ලස්සන පේන්නේ. ෂා මාරම ලස්සනයි. ඔයාලගේ අදහස් අනිවාර්යෙන් මේ ගැන යටින් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා මේ ගැන අදහස. ඉතින් හරි මං කියවන මම වීඩියෝ ඉවර කරන්නේ. අපි බලමු හෙට රෑට හරි අනිද්දා වෙද්දී හරි බලමු ටැංකියට මේ කට්ටිය සීසන් වෙලා කොහොමද ඉන්නේ කියලා. හරි. ඉතින් ඔන්න දැන් ටැංකේ සෙටප් කරලා මාළු දාලා දැන් සෑහෙන දවසක් කියන්නේ දවස් 4ක් විතර ගිහිලා අපි දැන් බලමු කොහොමද අපේ අලුත් ටැංකියේ මාළු සෙට් එක ඉන්නේ කියලා. පේනවනේ කට්ටියම ඉන්නවා. ඉතින් පැහැදිලි වෙනසක් ඔයාලට පේනවද? ඔයාලට දැනන්නේ මටත් පේනවා. මොකද කිසිම ග්‍රැවල් එකක් කිසිම සෙටප් එකක් නැති ටැංකේ ඉඳලා කට්ටිය මෙහෙම ටැංකේ වැඩනට පස්සේ ඇත්තටම හොඳට පීනා කරලා ඉන්නවා. මේ පේනවනේ අපේ ඕර්නාඩිය එක්කෙනා. ඉතින් ඕර්නාඩිය එක්කෙනා ඇත්තටම දැන් සෑහෙනම ඇක්ටිව්. ඔන්නාට එක්කෙනා විතරක් නෙමෙයි බ්‍රවුන් සෙනගල් බොඩි එක්කෙනා, අපේ ලොකු බ්‍රවුන් සෙනගල් එක්කෙනා, එතකොට අපේ ඩෙල්ලෙසි එක්කෙනා, එන්ඩි චේරි දෙන්න ඔය කට්ටියම මාරම ඇක්ටිව්. ඉතින් අරව පේනවනේ අපේ ලිපන් එක්කෙනාව. එයා කොයි වෙලාවෙ බැලුවත් එක්කෝ මෙතන මේක උඩ නැත්තම් පෝච්චි උඩ නැත්තම් මෙන්න මේ කොලයක් උඩ තමයි ඉන්නේ. අන්න අතන ඉන්න පේනවනේ අපේ කවුද? සන්තටික් පල්මාස් එන්න එයාත් ඉන්න. එයාත් ටිකක් ලොකුයි. ඉතින් ගෙනාවට වැඩිය නම් දැන් කොහොමත් ලොකුයි. ඒ දෙකම ඉන්නවා මෙතන. අපි දාලා තිබ්බ මායන් සික්ලිට් සෙට් එක කට්ටිය ඉතින් සතුටෙන් ඉන්නවා. කාලා කරලා දැන් හොඳින් ඉන්නවා. හරි. ඉතින් මාළු ටික කොහොම සතුටෙන් ඉන්නවා. ඉතින් තව දෙයක් ඔයාලට කියන්න ඕන. ඔයාලට මතකයිනේ මෙන්න මේ අරවාන බුක් එක අපේ තරාන් අය ලියපු. ඉතින් මේ පොත අපි ළඟ තියෙන්න ඕනේ. ඇයි? ඉතින් මම ඔයාලට උදාහරණයක් පෙන්නන්නම්. අපි හැමෝම හිතන්නේ මේක අරමාණ ගැන විතරක් තියෙන පොතක් කියලානේ. පොඩ බලන්නකො මේ තියෙන්නේ කවුරු ගැනද කියලා. ඉතින් අරවාගෙන ගැන විතරක් නෙමෙයි මොන්ස්ටර් රයිඩර්ස් ගොඩාක් ගැන මේ බුක් එකේ තියෙනවා. ඉතින් මේ පොත ළඟ තියෙද්දි අපිට මේ වැරයිටිස් කිසිම දෙයක් හදන්න බය වෙන්න දෙයක් නැහැ. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම මම තාමත් මේ පොත කියවලා නැත්තම් ඔයාලා ජීවිත එකපාරක් හරි මේ පොත කියවන්න ඕනේ. ඒත් එක්කම මේ පොත ඔයාලා ළඟ තියෙන්න ඕන පොතක්. මොකද මම හැමදාම කියලා තියෙන මාළු හදද්දී ප්‍රශ්න එන්නේ කියලා නෙමෙයි. ඉතින් ඒ වෙලාවට අපිට එක එක්කෙනාගෙන් අහා ඉන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි මේ වගේ දෙයක් ළඟ තියෙනවා කියන්නේ ඔයාලට මාළු හදන එක ගැන සම්පූර්ණයෙන්ම ගයිඩ්ලයින් එකක් අතේ තියෙනවා වගේ තමයි. ඒ හින්දා ඔයාලා තාමත් මේ පොත මිලදී ගත්තේ නැත්තම් යකින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලට ගන්න තියෙන තැන් ගැන මම යටින් විස්තරයක් දාන්නම්. ඉතින් ධර්ම අරගන්න. මොකද සීමිත ප්‍රමාණයක් තමයි ඉතුරුලා තියෙන්නේ. ඉතින් ඒත් එක්කම මේ පොත ඇතුලේ තියෙනවා ඔයාලට අරවාන කෙනෙක් දිනා ගන්න අරවානලා තුන් දෙනෙක් නෙමෙයි මම හිතන්නේ දැන් හතර දෙනෙක් දිනා ගන්න පුළුවන් තරමේ කූපන් ඒවා දිනුමැදීමකුත් කරනවා. පොත් ඔක්කොම මේගොල්ලෝ ඉවර විකිණලා ඉවරනාට පස්සේ ඉතින් ඒ හින්දා මේ වගේ පොඩි මුදලක් දීලා පොත මිලදී අරගෙන පොත වගේ සාමාන්‍ය පොත වගේ 7-8 ගුණයක් වටින අරවාන කෙනෙක් ඔයාලට දිනා ගන්න හම්බෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා try කරලා බලන්න. හරි. ඉතින් ඔහම තමයි අපේ බයිෂ ටැංක් එක කියන්නේ අපේ පළවෙනි මොන්ස්ටර් ටැංක් එක සෙටප් වුණේ. ඉතින් මම ඔයාලා වීඩියෝ පටන් ගත්තා කිව්වා වගේ මේක ටෙම්පරරි ටැංක් එකක්. අපේ ලොකු ටැංක් එක සෙටප් වෙනකන් ලොකු ටැංක් එක රිපයර් කරනවා. ඉතින් මම මේ වීකෙන්ඩේ ප්ලෑන් කරලා තියෙන කෙනෙක් කෙනම කිව්වා
ඒ ටැංක් එක ආය රිපයර් කරන්න. මේ රිපයර් කරාට පස්සේ අපි බලමු මං හිතනවා ඊට පස්සේ නම් ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි කියලා. හැබැයි බලමුකෝ විශ්වාසයෙන් ඉමු. ඉතින් ඒක පරිගියර පස්සේ ආය මේ කට්ටිය අපි දැන් ට්‍රාන්ස්ෆර් කරනවා. ඒක ප්‍රයාරිත එයාලා වෙතින් ට්‍රාන්ස්ෆර් කරලා තව තව මාළු ගේන්නත් ඕනේ. ඉතින් ඒ ටැංක් එකට අපිට තව මාළු ගේන්න පුළුවන්. ඒ ටැංක් එකේ මාළු ගේනවා කියන්නේ මේ ටැංකියෙන් මේ ටැංකියෙන් ඉන්න මාළු ටික ටැංකියට ගියාම මේ ටැංකිය ඉස් වෙනවා. ඉතින් දැන් තමයි හිතලා තියෙන්නේ මේ ටැංකියට සුපිරි සෙටප් එකක්. පුළුවන් නම් කැටි කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ මොකක් මොන වගේ මාළු සෙටප් මේ ටැංකියේ රේදි කියලා. ඉතින් යා පැත්තෙන් පේනවනේ ඉන්න පිරාන සෙට් එක. එයාලා දැන් ලොකුයි. අහා ස්ටාර්ට් අසුර අරටියක් කර මාළු. ඉතින් මතක ඇති අපේ channel එකේ වැඩිපුරම views දෙන වීඩියෝ එක තමයි මේ පිරානලට ෆීඩ් කරන වීඩියෝ එක. ඉතින් පිරාන ටැංකියට අද්දාගෙන ඉන්න වීඩියෝ මම හිතන්නේ. ඉතින් ඒ වගේ ලස්සන වීඩියෝස් උත් අපිට ඉස්සරහට කරන්න පුළුවන්. දිගටම අපිත් එක්ක යොදලා ඉන්න තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. ඉතින් මම අනිවාර්යෙන්ම ඉස්සරහට ඔයාලට ලස්සන ලස්සන වීඩියෝස් ටිකක් ගේන්න plan කරලා තියෙනවා. ඉතින් ඒ වගේ ලස්සන වීඩියෝ එකක් ආයෙත් අපි හැම වෙලකම් අදට මම ගිහලා එන්නම්.